තෙරුවන් සරණයි දේපීඨයි අද මේ වැඩසටහනට අනුග්‍රහ ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ දෙසැම්බර් 3 වෙනි දිනට ජන්මදිනයේ සැමරූ නවසීලන්තයේ පදිංචි ෂෙනිකා කුමාරිණී පෙරේරා දියණියට නිදුක් නිරෝගී සුවපත් දිව්‍යකට ආශිර්වාද පතමින් එලිසබෙත් පෙරේරා මෑණියන් විසින් දියණියගේ ස්වාමියා වන ප්‍රසන්න මහතා පුතා බ්‍රෙඩ් දියණිය බ්‍රීල්ලා සහ කුමාර මහතා සුදු අම්මා මාධ්‍ය අංශය ඇතුළු ලෝවැසි සියලු දෙනාට දේවීපීඨත් සුවපත් ප්‍රීතිමත් දිවියකට ආශිර්වාද වේවා කියලයි එතුමියගේ යහපත් චේතනාව ඒ ආකාරයෙන් විශ්වසිත වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා ඒ පසුගිය උපන්දිනේ වුණත් අපි වාසනාවන්ත අනාගතයකට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමු බොහෝ දෙනෙක් ආධ්‍යාත්මික දියුණුව ගැන මගෙන් විමසනවා ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගන්නා හැටි විමසනවා මං කල්පනා කරා අද ඒ ගැන කතා කරන්න මොකද හුඟක් අයට ඕනේ භාවනා ක්‍රම කියලා දෙන්නකෝ ඔබතුමත් එක්ක අපිට භාවනා කරන්න දෙන්නකෝ අපිට තව පුළු පුළුවන් තරම් භාවනා තමයි ඕනේ කියලා කියනවා එහි තියෙන යටි අරමුණ භාවනාවෙන් සිත දියුණු කර ගන්න පුළුවන් යම් යම් ධ්‍යාන මට්ටම් වලට යන්න පුළුවන් ඉර්ධි පාන්න පුළුවන් කියන දේ වෙන්න ඕනේ සිත දියුණු කර ගන්න තමයි ඒකට නේ නේද බොහෝ දෙනෙක් ඒක වැරදි සිත දියුණු කරගත යුත්තේ සිතේ දියුණුව භාවිතා කරලා මේ භයානක සසරින් ඇතර වෙලා නිමක් දකින්නටයි කෙසේ හෝ වේවා ඔබ අහන නිසා මට ඒ ගැන කරුණු කියන්නට කල්පනා කරා වැල්ලේ ගොඩනැගිල්ලක් ඉදි කරොත් කුමක්ද වෙන්නේ අත්විවරමක් නැතුව මොහොතකින් කඩා වැටෙනවා එහෙන් පලක් ගන්න බෑ ආධ්‍යාත්මික දියුණුවත් එසේ සැබෑ අත්විවරම නොදැම්මොත් ඒ ගොඩනැගිල්ලක් බවට පත් වෙන්නේ නැහැ කඩා වැටෙනවා ඒ වගේ බොහෝ දෙනා මගෙන් අහනවා ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්න කෙසේද සිත දියුණු කරගන්නේ කෙසේද කියලා. අත්විවරම ගැන අහන්නේ නැහැ. අත්විවරම දාගත යුතුයි. කුමක්ද අත්විවරම? මේ අත්විවරම ඔබ දන්න තැනක් තියෙනවා. අත්විවරම ගැන ඔබ අහලා ඇති. දන් සිල් භාවනා පින් දෙනු අනුමෝදනා ආදී කවිය. දන් සිල් භාවනා භාවනාව තියෙන අගටයි. දානේ සිල්වත් භාවේ භාවනා කිරීමෙන් හිත දිනුන තත්ත්වයට පත් කර ගැනීම මේ අත්විවරමෙන් නැතුව ආධ්‍යාත්මික වෙන්නටම බැරිය. පළවෙනි ඒ කරුණු ටික සකස් කරගන්නේ නැතුව ඔබේ දිව්‍ය ආධ්‍යාත්මික දිව්‍යයක් බවට පත් කරගන්නේ නැතුව ශුන්‍යාගාරේ හරි රුක්ක මූලේ හරි ගිහින් වාඩි වෙලා මොන්නතරම් ඔබ සිත දිනුන කරන්න හැදුවත් තරක් වෙන්නේ නැහැ. හුඟක් අය ඕනේ එහෙමයි. බොහෝ දෙනෙක් හිතනවා මස් මාංශ කන ගමන් ඉඳලා හිටලා ඩ්‍රින්ක් එකක් දාන ගමන් සියලු දුරාචාර කරන ගමන් ඒව අදාළ වෙන්නේ නැහැ සිතේ දියුණුවට සිත අපේ කෙලින් තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මට සිත දියුණු කරන්න පුළුවන් සිතේ දැඩි ශක්තියක් තියෙනවා එහෙමයි ලෝකේ ඉඳලා තියෙනවා දෙව්දත් හොඳ මිනිසෙක් නෙමෙයි එයාට 이르දි තිබිලා තියෙනවා මේ වගේ දේවල් හිතන්න පුළුවන් දෙව්දත් පුරුදු පුහුණු කරපු රාශියක් දේවල් පෙර ආත්ම භාවවල තිබිලයි මේ ආත්මේ යමතු වෙලා 이르දි ඇති උනේ නමුත් අර අකුසලේ බලවත් වුණා. ඒක අපි පැත්තකින් තිබ්බොත් මෙන්න මේ කල්පනාවෙන් ඔබ තුරන් විය යුතුයි මා දන්නා විදිහට ආධ්‍යාත්මික ශක්තියක් ඇති කර ගන්නට සිතේ දියුණුවක් ඇති කර ගන්නට නම් ආධ්‍යාත්මික ජීවිතයකට ඔබපත් විය යුතුයි. මම ඒක නෑ කියන්නේ. එහෙම නැතුනම් කවදාවත් මේ වැඩේ කෙරෙන්නේ නෑ. එහෙමනම් ඔබ ඔබේ චරිත ස්වභාවයේ මුලින්ම හදාගත යුතුයි. ඒ කිසි දෙයක් නැතුව ඔබ සැබෑ ඔබම වෙන්නේ නැතුව සැබෑ මිනිස්සෙක් බවට පත් වෙන්නේ නැතුව අදි මිනිස්සෙක් අදි මානසික ඔබ ගාව තියෙනවා මානසික ශක්තිය අදි මානසික ශක්තියක් ඇති වෙන්න නම් ඔබ මනුස්ස භාවයෙන් අදි මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ අදි මිනිස්සයා කියන්නේ ඔය මස් මාළු කාලා ඉඳලා හිටලා ඩිංගු එකක් දාන ජරා වැඩ ඉඳලා හිටලා කරාට කමක් නැහැයි කියන මිනිස්සයෝ අව මිනිස්සයෝ ඒ හැර තියෙන අව මානසික බලයක් මිනිස්සෙක් සතු තියෙන බලයටත් වැඩි අවම බලයක් අව මානසිකයි මානසිකයි අදිමානසිකයි ඒක නිසා ඒ පැත්තේ ඉන්න කට්ටිය ගැන අපි කතා නොකර එතනින් ඔබේ අපේ දෙවිසුව පවුල ගැන කතා කරමු එතකොට මේ දේශයක් බවට පත් වෙන්නේ මේ දෙවිසුව පවුලට ක්‍රමක්‍රමයෙන් කට්ටිය එකරාශි වෙච්ච දවසට මුළු ලංකාවම දෙවිසුව දේශයක් බවට පත් වුණාම නියම ආධ්‍යාත්මික දිවෙනක් බවට පත් වෙයි අපි දැන් මැදින් කණ්ඩායමක් හදාගෙන ඉන්නවා විදේශවලත් අපේ ඇත්තෝ ඉන්නවා ඒ සියලු දෙනාම දෙවිසුව දේශයේ වැසියෝ එතකොට මේ කණ්ඩායම ටිකෙන් ටික වර්ධනය වෙලා ගිහින් බහුතරයක් අපේ දිවිනේ අය දෙව්සුව වැසියෝ බවට පත්වෙච්ච දවසට මේ ආධ්‍යාත්මික දිවිනක් බවට පත් වෙනවා මේෙහිදී මා ඔබට
හෙලිකරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දෙව්සෝ දේශයේ ඔබ ඒ ආධ්‍යාත්මික තලයට ලං වෙන්නට කළ යුතු ක්‍රමයේද කීපයක් මෙතෙක් සමහිත හැගෙහිච්ච නැති තැන් මං ඒ ඔබේ තියෙන පොඩි 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 අඩුපාඩුකම් පෙන්නලා ඒවා ඉවත් කරලා සුද්ධ කරලා ඔබ ඉහළට ගන්නවා ගන්නවාමයි මගෙත් එකයක් අපි ගම්මු අර කියපු කරුණු තුනේ දන් සීල් භාවනා දැන් අපි භාවනා පොඩ්ඩක් නතර කරලා ඒ කියන්නේ භාවනා කරන්න එපා කියලා නෙමෙයි චූට්ටම් මේ මාතෘකාවේදී පොඩ්ඩක් පැත්තකින් තියමු සීලියත් පැත්තකින් තියමු මොකද සීලය කියන්නේ කය වචන සංවර කර ගැනීමයි කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා දැන් අපි ඒ තත්ත්වයට පත් වෙලා ඉන්නේ දැන් මම කතා කරන්න යනවා දානය ගැන දානය කියන්නේ දීමයි මොනවා දීමද තමා සතුදේ තමා ආශා කරන දේ තමා වැඩි බැඳීමකින් තියෙන දේ දීමෙන් අර බන්ධනය අයින් කරගන්න පුළුවන් වෙස්සන්තර ජාතකයේ බැලුවාම ඔබට නොඑක් දේවල් හම්බ වෙනවා එතකොට බෝධිසත්ව චරිතවල අඹ දරුව පවා දන් දුන්නා ඇයි අඹ දරුවේ පානිසා නෙවෙයි දැඩි බැඳීම තියෙන තැන ජයග්‍රහණය කළ යුතු නිසායි දැඩි බැඳීම තිබිච්ච දේ ඉවත් කරේ ඒ ජයග්‍රහණය අවශ්‍ය නිසායි එතකොට ඔබටත් දානේ ආනිසංශ ගැන මා කියන්නට පෙළඹෙන්නේ නැහැ දානේ කියන්නේ කොමක්ද කියලා හරියාකාරව විස්තර කරන්නයි මා අදහස් කරේ එතකොට දෙන්න තියෙන්න ඕනේ අපි කතා කරමුකෝ භෞතික දේවල් ගැන මිල මුදල් දේපල නොඑක් දේවල් ගැන කතා කරොත් ඒවනේ ඔබට වැඩි ග්‍රහණය වෙන්නේ එතකොට මේ දේවල් දීම එතකොට මේ දේවල් වලින් කරන දේ මොකද්ද ප්‍රයෝජන ගැනීම දෙන්නෙත් ප්‍රයෝජන ගන්න ඔබ ළඟ තියෙනෙත් ප්‍රයෝජන ගන්න එතකොට බොහෝ ඇත්තෝ ඉන්නවා තමා ළඟ තියෙන දේ තමාගේ ප්‍රයෝජන පිණිස ගන්නෙ නැහැ එහෙනම් මොකද්ද කළ යුත්තේ හරි ලේසියෙන් වෙන කෙනෙකුගේ ප්‍රයෝජන සඳහා දෙන්නට පුළුවන් එක දානයක් මම උදාහරණයක් ගන්නම්කෝ සමහර අයගේ ගෙවල් වල තියෙනවා සපත්තු තෑගි හම්බෙච්චා තමන් මිලට ගත්තේ වනෝ එකේව තියෙනවා එතකොට යාළුවෙක් ගිහිල්ලා අහනවා මම උදාහරණයක් කියනවාද එයි මේක දාන්න නැත්තේ ඒක මට ඇල්ලුවේ නෑ දාලා බැලුවා මට ඒක ෆිට නෑ වා දාන්න නිකන් තියෙන ඌවා මම පැත්ත කරලා දාලා තියෙනවා අන්න ඒ වෙලාවේ තමයි ප්‍රඥාව මතු වෙන්න ඕනේ ඇයි ඔබට ඒක වැඩක් නෑ අන්න දාණේ තියෙන එතන ඔබ දන්නවද සපත්තු දෙකක් නැතුව දුක් විඳින කොයි තරම් අය ඉන්නවද කියලා ඒ සපත්තු දෙක ඔබ තෝරලා බේරලා ගත්ත වටිනා සපත්තු දෙකෙන් වෙන කෙනෙකුට නිධානයක් වගේ වටිනා ඉන්න විත්ති ඔබ තේරුම් ගත්තේ නෑ ඔය තියෙන දාණේ එතකොට ඔබ ඔබට ගැළපෙන්නේ නැති ඔබට අදාළ නොවන වැඩක් නැතුව නිකන් දිරාපත් වෙන දේ වෙන කෙනෙකුට දීමෙන් ඇති වෙන ඵලය ගැන ඔබ හිතුවේ නැහැ. එතකොට ඔබ එක්ක පරිභෝග කරනවා නැත්නම් වෙනත් කෙනෙක් පරිභෝග කරනවා. එතකොට බොහෝ දෙනා තුල ධනය තියෙනවා කවදාකවත් මට්ට කුණ්ඩලිය වගේ තියාගෙන ඉන්නවා ප්‍රයෝජනයක් ගන්නෙම නැහැ. ගොඩ ගහලා බැංකුවල හැම තැනම දාලා තීලා මැරිලා යනවා. කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඉඩකඩම් තියෙනවා වල් බිහි වෙලා තියෙනවා අද ඉඩක් නැති අය ගොඩාක් ඉන්නවා ඔබ මේ සියල්ල අතහැරලා යන්නේ එතකොට නිකන්වත් හිතුවේ නෑ මේක නැති කෙනෙකුට ගයක් හදාගන්න දුන්නොත් හොඳයි නේද මොකද මේ පොළව ඔබ සියල්ලන්ගේමයි සියල්ලන්ට ජීවත් වෙන්නටයි කට්ටියකට ගොඩ ගහගන්න නෙමෙයි සමසේ බෙදී ආ යුතුයි අද සම්පත් සමසේ බෙදී නොයෑම තුල තමයි අරගල ඇති වෙලා තියෙන්නේ දේශපාලනීය වශයෙන් බැලුවොත් මොකද්ද අද වෙලා තියෙන්නේ සම්පූර්ණ සම්පත් බෙදීමේ වැරද්දක් තියෙනවා ඇති හැකි එක තුරුළු කරගෙන ඉන්නවා නැති එකට මුකුත් නැහැ මෙන්න මේ සමසේ බෙදී යන යුගය තමයි ඔය කියන දීසෙන් යුගය හැබැයි දීසෙන් කියලා කෙනෙක් නැහැ ඒකත් කියන්නම් ඔය කියන යුගය ඇතිවිය යුත්තේ මේ සම්පත් සමසේ බෙදී යෑමෙන් එය දේශපාලන මට්ටමෙන් පාලක මට්ටමෙන් සිදුවෙන අතරෙම ඔබට මා කියනවා මොන සේන කෙනෙක්වත් අවශ්‍ය නැහැ ඔබේ තියෙන සම්පත් බෙදා ගැනීමට කවුරුත් බල කළ යුතු නැහැ. මෙන්න මෙතනයි මා දෙන තැන. එතකොට බොහෝ දෙනා තියෙනවා මේ සම්පත් පරිභෝග කරන්නේ නැති. කාටවත් පරිභෝග කරන්න දෙන්නෙත් නැති. මෙන්න මෙතෙන්ට මා උභෝගේනවා. ඇයි මේ? මේක දහමේ සඳහන් වෙනවා පාරිභෝගික චිත්තේ නැතිකම. මේකට බුදුන් වහන්සේගේ වචනේ තමයි පාරිභෝගික චිත්තේ. පරිභෝග කිරීමේ සිත. සිත නැහැ. පරිභෝග කරන්න හිතෙන්නේ නැහැ පරිස්සම් කරන්න හිතෙනවා තියලා යන්න හිතෙනවා තමන් මැරෙන විත්තිය දන්නේ නැහැ කමම් මේ සියල්ල අතහැරලා නිත්‍ය දන්නේ නැහැ එතකොට උන්වහන්සේම කියනවා පරිභෝගේ චිත්තේ නැත්තේ පරිභෝග කුසලේ නැති නිසායි කියලා පරිභෝගික කුසලේ මෙන්න මේ වචන දෙක අද ඉගෙන ගන්න පරිභෝගික කුසලය
රැගෙනා කෙනා කුසලයෙන් සමෘද්ධිමත් වූ කෙනා තුල පාරිභෝගික චිත්තය තියෙනවා. ඒ කියන්නේ තමන් රැස් කරගත් ධනය පරිභෝග කිරීමේ සිත. බොහෝ දෙනා ඉන්නවා බැංකුවේ දාලා තියෙනවා. ඔය තියෙනවා මට තියෙනවා. සමහර අය ඉන්නවා ඉඩම් මට තියෙනවා. අපේ හිතවතෙක් ලොකු කරදරයක වැටුණා. හයිවේ එක ගාව ඉඩමක් තිබිලා. ඒක පොඩි පොඩි භූත ප්‍රශ්න තියුණා. මට කිව්වා මං කිව්වා පොඩ්ඩක් අවුල් වෙයි ඉඩම කියලා. නමුත් කෝටි 3කට ඉල්ලුවා. දුන්නේ නැහැ. දුන්නේ නැහැ. දුන්නේ නැහැ. නමුත් මං කිව්වා මේක ඔබලාට හොඳ නැහැ. ගැළපෙන්නේ නැති ඉඩමක්. ඔබලාට හිවින කරන ඇත්ත එතන ඉන්නවා. කාට හරි ඔබ දීලා දාන්න. එතකොට ඒ දෙගොල්ලම බේරෙනවා කියලා. ඇහුවෙම නැහැ. ඇහුවෙම නැහැ. ඇහුවෙම නැහැ. ඇයි? ඒකෙ මෙල්ලිලා හිටියා. ඒකෙන් වැඩක් ගත්තේ නැහැ. ඒක එහෙම්මම භූමි භාගයක් විදිහට තිබුණා කෝටි 3ක. අවසානයේ හයිවේ එක ඉදරින් ගියා. ඉඩම තහනම් වුණා. කිසිවක් ගොඩනැගීමට තහනම්. දැන් නිකන් දෙන්නත් බෑ. ඒක ගැන හිතලා ඒ ඇත්තෝ ලෙඩ වුණා. මිය පරලෝ ගියා. නොඑක් කරදර ජරමර වුණා. ඇයි? පාරිභෝගික සිත තිබුණේ නැහැ. ඇයි? ඒ ඇත්තන්ට පාරිභෝගික කුසලයේ තිබුණේ නැහැ. ওই වචන දෙකම මං කිව්වා. පිළිගත්තේ නැහැ. කුසලයේ තිබුණේ නැහැ. හිත ඇති වුණේම නැහැ. එතකොට කෙනෙක්ට තමන්ට ඒක පාරිභෝගික කිරීමට අවශ්‍ය නැත්තම් තව තැනක් තියෙනවා. පාරිභෝගික සිතක් ඇති කරගන්න පුළුවන් පරිභෝග කර හැකි අයකට දීමෙන්. එතන එයා පරිභෝග කරනවා. මේ තියෙන වස්තු, මේ තියෙන දේවල්, මේ ලෞකික දේවල් සියල්ලම පොදුවේ පරිභෝග කරන්නට පුළුවන් දේවල්. එහෙමනම් තමන්ට ගැළපෙන්නේ නැති එක වෙන කෙනෙකුට දීමෙන් අන්න බෙදී යනවා. සපත්තු දෙකක් නැති කෙනෙකුට සපත්තු දෙකක් ලැබෙනවා. අනවශ්‍ය ධනයක් තියෙනවා නම් තමන් හෙට මැරෙනවා කියලා හිතා ගන්න. නැත්නම් තව ටීකින් මැරෙනවා කියලා හිතා ගන්න. එතකොට මේ ධනය දීලා දාන්න. ඔයා ගන්න, ඔයා ගන්න, ඔයා දෙයක් කරගන්න. එතකොට වෙන සිද්ධිය තමයි ඔබේ මේ පාරිභෝගික කුසලයේ නිසා සිත, පාරිභෝගික චිත්තයේ නිසා ඇති කරගත් කුසලය ඔබට මතු ආත්ම භාවයටත් අනිවාර්යයෙන්ම ලැබීම් ලබා දෙනවා. ගෙවල කොයිතරම් බඩු තියනවද කියලා කියන්නේ සතපහකවත් වැඩක් නැති ඒවා. බ්ලෙන්ඩර් දෙකක් තියෙනවා. එකක් වැඩ, අනිත් එක තෑගි හම්බෙච්ච එක. බ්ලෙන්ඩර් එකක් නැති කී දෙනෙක් ඉන්නවද? ලැබුණොත් මහා නිදානයක් වගේ සලකන අය කොයිතරම් ඉන්නවද? හරි ආසයි කවදා හරි බ්ලෙන්ඩර් එකක් ගන්න හිතන අපේ මව්වරු ගෘහණිය කොච්චර ඉන්නවද නේද? ඇයි දෙන්න බැරි? ඊළඟට පරණ කසිකබල් බයිසිකලේ දැන් අපි ලොක්කොනේ. මොටර්සයිකලේ ගත්තා, ඒක එක්ක කාර් එකක් ගත්තා. දැන් යන්නේ අපි මරුටියේ නැත්තම් කොරොල්ලා කියන්නේ. බයිසිකලේ තියෙනවායි මං ඉස්සර පැද්ද බයිසිකලේ. ඔබ දන්නවද බයිසිකල් කට්ටක් නැති කී දෙනෙක් ඉන්නවද කියලා? අනේ මට පුළුවන් නම් පරණ කට්ටක් දෙන්න මං කොහොම හරි යදා ගන්න. මට ලොකු ආසියක්, මට වැඩට යන්න පුළුවන් වෙලාවට කියන කී දෙනෙක් ඉන්නවද කියලා ඔබ දන්නවද? ඔන්න තියෙනවා පාරිභෝගික චිත්තය ඇති කරගන්න. ඇති කරගෙන අද ගේ ඇතුලේ හැමතැනම වටයක් ගහන්න. පාරිභෝගික සිතෙන් පරිහරණය කරන්න ගන්න තියෙනවා. අර පෙට්ටි වල කඩමළු දාලා වහපුව ගන්න. ඉරිච්ච කඩමාළු ඇඳගෙන ඉන්නේ ගෘහණිය විශේෂයෙන් ඈ. තරහ වෙන්න එපා. අවුරුදු 5කට උඩදී ඇඳ නයිටිය තාම අඳිනවා. අපි තින් අහනවා සමාජලාවට අයියෝ කඳින්නේ කියලා. දැන් ඒක දිරලා දිරලා දැන් හරි සනීපයි තුනිය වෙලා තියෙන්නේ. දැන් අඳපිකෝ ටිෂු කොලයක් කරා. ඉවරයි නේ. මොකද දන්නවද? ඕක තමයි ඔක කාන්තාවන්ගේ තියෙන දුර්ලභම ආයෙත් ලබන ආත්මේ කාන්තාවක් එනවා. මෙන්න මේ තත්ත්වය අයින් කරගන්න. පිරිමි ටිකක් ඒක එච්චර කරන්නේ නැහැ. අහුවිච්චයක් දැග්ගා ඇඳගත්තා. දැන් ගිහිල්ලා සරමක් දුන්නොත් මේ මචං ගනි මේ සරම අලු සරම කියලා ඌට අග්ගාලා තියෙන ගාලා බැල දාගත්තා. ගැට ගාගත්තා. පිරිමිගේ ස්ත්‍රීගේ වෙනස තියෙනවා මං හෙලාතලා දකින්න ඔබ දන්නවා මං ඔබේ පැත්තට අනන්ත කතා කරන කෙනා. මට ඕනේ කාන්තාව ටික ඉහළට ගන්න ඕනේ. ඇයි මේ කුස්සියේ දුක් විඳින විඳ හැමදාම අම්මා වෙලා බිරිඳ වෙලා අපා දුක් විඳ දුන් ගෙහි ගෙහි මට නම් වේදනයි. ඒක මං ඉන්නේ තියන්න කැමති නෑ. ඒ නිසයි මම මේ කියන්නේ ඒක අර තණ්හාව නිසා කරන දෙයක්. අයින් කළා දාන්න. ස්වාමියා ගෙනත් දෙයි. ගෙනත් දීපුවක් තියෙනවා. අඳින්නේ නෑ. ඇයි? පාරිභෝගික චිත්තේ නෑ. හුඟක් ගෙවල් වල කාන්තාවෝ එදා අදින සෙට් එක අඳින්නේ අනිත් ඒවා තියෙනවා අට්ටි ගාලා. අපේ මෑණියෝ මේ පරලෝකියෙන් පස්සේ අපි දානෙම දීලා ඉවරලා අපි උන්දගේ අල්මාරි විවෘත කරලා බැලුවා. ඉතින් ඒකේ මේ මේවා මේ මේ අයට දෙන්න කියලා ලියලා තිබුණා. කියලා තිබුණා. ඒ අනුව ඉතින් ඒවා කරලා බැලුවාම අම්මා ඇඟට දාපු නැති ඇඳුම් තිබිච්ච තරම්, සාරි තිබිච්ච තරම්. ඇයි? අම්මෙන් හෙව් මං ඉතින් ඕක කොහෙට අඳින්නද බං කියලා කියයි. ඒක හරි ඉතින් අම්මා හැමෙම ගියේ නෑනේ. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ වගේ තමයි හැම අල්මාරියකම බොහෝ ගෙවල් වල නැති බැරි අය ඉන්නවා. ඒ අය ගැන නෙමෙයි මම කියන්නේ. අඳින්නේ නැති තමන්ට පරිභෝග කරන්න බැරි බඩු කොයි තරම්ක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න.
මේ බෙදී ආ යුතුයි නේද අපි බෙදමු ලොක්කො බෙදන්නේ නැහැ ඒගොල්ලෝ බෙදා ගන්නවා පේනවනේ මෙතන ඉතින් අර්ථාල් හරගල කරලා හිරේ විලංගුවේ දාන එකනේ අල්ලා කරන්නේ කවදාවත් ඒ ඇත්ත මේ පොඩි උන් කියන්නේ මොකද්ද කියලා අහන අය නැහැ මේ කොල්ල මොනවද කියන්නේ කියලා අහන්න තරම් ප්‍රඥාවක් බුද්ධියක් නැහැ ඒක නිසා තව තව ගොඩ ගහ ගන්නවා මොකද ගොඩ ගහ ගන්න නැත්නම් බැටේ දෙනවා කට්ටියක එකතුලා මෙන්න මේ தත් වෙන නිසා මම ඔබ වරයන් යන වෙන පැත්තකින් අපි පුරුදුෙමු සම්පත් බෙදා ගන්න අපේ තියෙන සම්පත් ඇති හැකියි බෙදා ගමු මම මේ දෙවිසුව වැඩසටහන් පටන් ගත්තෙත් ඒ හේතුවක් ඇතුව දැන් බලන්න හුඟක් අය අපිට ආධාර කරනවා මේ වැඩසටහනත් ආධාර වැඩසටහනක් එතකොට ඒ ඇත්තෝ තමන් ළඟ තියෙන ධනය බෙදා ගැනීමක් කරේ කවුරු එක්කද ලෝකෙම වැසියෝ වෙනින් මම මේ වැඩසටහන කරන්නේ මේකට යම් වියදමක් යනවා එතකොට අපි මේ වීදන් යොදා ගන්නවා යොදාගෙන අපි මේක වරින් වර නොඑක් මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය කරනවා ඒ ඇත්තෝ තමන්ගේ ධනය අන්න බෙදාගත්තා පරිභෝග කරා පරිභෝගයට පත් කරා පරිභෝගික චිත්තේ මේ අනුග්‍රහය තියෙන අයට තියෙනවා ඇයි පරිභෝගයේ කුසලයේ තිබුණා අද මේ මෑණියන්ට ඒ කුසලයේ තිබුණා වෙනතරත් අපිට අනුග්‍රහය දක්වන්නේ සියල්ලන්ට අපේ දෙවිසුව අපේ දැන් ශක්තිමත් කරන අයට ඒකනේ වචනේ නේද ඒ කුසලයේ තියෙනවා ඒ චිත්තේ තියෙනවා ඒතකොට බෙදා ගැනීමක් කරන්නේ ඊළඟට කෑම බීම නොඑක උපකරණ අපිට එවනවා අපිට මේ මේවා වැඩියෙන් තියෙනවා අපි කුමාර මහත්තයාගේ වැඩසටහන් වලට ඒවට මාධ්‍ය කණ්ඩායමට එවන්නම් කුමාර මහත්තයාට එවන්නම් ආදි වශයෙන් එවනවා මට ආපු මාත් බෙදනවා ඔබ දන්නවනේ මගේ ක්‍රමය ඇයි මේ බෙදී ආයතුයි එතනයි දාහනේ තියෙන්නේ දානේ කියලා ඔබ මෙතෙක් දැනගෙන හිටියේ මොකද්ද දානයක් දෙනවා කිව්වම මොකද්ද ඔබේ හිතේ ඇතිවෙච්ච චිත්‍රය ඉස්සෙල්ලාම ධර්මමුණු ගුරන්ට හිතවත් අයර කියනවා අහවල දවසේ අපේ ගෙදර දානයක් තියෙනවා ඊට පස්සේ වරෙල්ලා ඊට පස්සේ කලින් දවසේ රැ කයියක් තියෙනවා මොකද්ද පලා කපන ගමන් ගම්මැදි හැලි පවු සිද්ධ කරන්න පටන් ගන්නවා එතන ඉඳලාම අවසාන මොහොතේ මේ යන්නේ මට අපේ සංඝ පීතෘවරු මගේ යන්නේ හිතවත් මගේ බොහොම ආදරයට ලක් වෙච්ච අය ඉන්නවා අපි ඉතින් යථාවාදී තථාගාර නිසා මම කතා කරන්නේ ඕවා කොහොමද ඔය දානෙම වෙනවා කියන මට චුට්ටක් කියන්න කිව්වම කිව්වා අනේ මහත්යෝ පිනුල් වෙච්චයි සීතල වෙච්චයි කාලා ඇති වෙලා තියෙන්නේ උන්දලා කලින් දවසේ රෑනේ මේව උයන්නේ කියලා නායක හාමුදුරු කෙනෙක් කිව්වා මගේ හාමුදුරුවෝ මාත්තුව කියලා තියෙන්නේ ගෙදෙට්ට කෙනෙක් ආවොත් උදේ දවල්ට කැම දෙන්නේ එවෙලි උයලානේ මොකක්ද අර කලින් දවසේ රෑ දාගෙන කරන දේ ඇයි කියවන්න කට්ටිය වට වෙන්න එන්න එකතු වෙලා නොයෙක් ඒවා හදලා මස්මාලුත් හදලා තෝරපෙදි බෙදලා රටේ නැති පාප කර්ම ඔක්කොම කරලා පහුදාට ගිහින් හාමුදුරන්ට දෙන එකට තමයි දානේ කියලා ඔබ දන්නේ මෙතෙක් කල් මේ වගේ හිතුවේ නැහැ නේද දානේ කියන්නේ නැති බැරි කෙනෙකුට ඇති කෙනෙක් දෙන දේ දානයක් චේතනාවෙන් දෙන දේ දානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා සිල්වත් කෙනෙකුට දෙන දානේ උතුම් කියලා ඇයි ඒ පුජ්‍යලයා ඒ දානේ පරිහරණය කරලා තව දවසක් හරි ජීවත් වීමෙන් සිල්වත් බවක් සිල්වත් ශක්තියක් සීලමය මෛත්‍රී භාවයක් මේ විශ්වයට මුදා හරිනවා තමන්ගේ ගමන සාක්ෂාත් කරගන්නවා මේ දානේ පරිභෝග කිරීමෙන් ඒ නිසා බුදුන් වහන්සේම දේශනා කරේ එතකොට සම්පත් පරිභෝග කිරීම ඔබ තුළ තිබිය යුතුයි ඉතිරි ටික අනිත් අයට පරිභෝග කිරීම සඳහා බෙදී යා යුතුයි මේ සියල්ලම ඔබට නොවේ මේ ලෝකේ තියෙන සියල්ලම ඔබට නෙමෙයි ඔබ සියල්ලන්ටයි එහෙමනම් කවුරේ ගොඩ ගහගත යුතු නැහැ ඔබට දීලා තියෙනවා යම් වේල් ප්‍රමාණයක් වේල් 10ක් දීලා නැහැ එහෙමනම් වේල් 10ක දේවල් ඔබට අවශ්‍යත් නැහැ ඔබට කමිෂයකින් කලිසමකින් සැරසෙන්නට පුළුවන් ඒ ගැන දීලා තියෙනවා එතකොට කලිසම් 50කුයි ෂර්ට් 50කුයි ඔබට අවශ්‍යද කියලා බලන්න හොදන්න රෙදි කුඩු තියෙනවා ටිකක් මිල වුණත් අදක් තියෙනවා සබන් කෑලි තියෙනවා හොදගෙන පරිභෝග කරන්න පුළුවන් සමහරු ඉන්නවා අදැන්ද ෂර්ට් එක හෙට අඳින්න නැති අය සමහර අය ඉන්නවා මට කෙනෙක් කිව්වා නම් කියන එක හරි නැහැ එක්තරා දේශක කෙනෙක් මේ වැඩසටහනට අඳින ඇඳුම ආයේ කවදාවත් වැඩසටහනට අඳින්නේ නැහැ කියලා ඉතින්. එයාට සල්ලි තියෙනවා. නමුත් පාරිභෝගික චිත්තේ නැහැ. ඒ ඇඳුම් වෙන කාටවත් දෙනවා කියලා මං ඇහුවේ නැහැ. මං ඒක මොනවද ඒවට කරන්න කියලා. ඒක දන්නේ නැහැ කිව්වා. එහෙම එයා කරනවා නම් හොඳයි. මගේ ක්‍රමයේ ගැන මං කියන එක නිකන් ආත්මార్థය නිසා මා කියන්නේ නැහැ. මගේ දන්නවා. මහා අනුගමනය කරන දෙවිසුව පවුලේ ඥාතීනේ. මෑතක අපේ දෙවිසුව සංවිධානයේ අයගේ ඔරලෝසු ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ගලවලා දාලා ඉල්ල තිබුණා. ඒතර මගේ බිරිඳ කිව්වා නරයාගේ අර ඔරලෝසු කැඩිලා කියලා. මගේ ඔරලෝසු තියෙනවා එකතුවක්. ඒකත්වකට මට එක එකන ලැබිච්චා. දීපුවා මම මිලට ගත්ත එකක් දෙකක් තියෙනවා. මම ඒකේ බලලා යා සාමාන්‍ය පළඳින જાති ඔරලෝසුවක් අරගෙන ඒ පෙට්ටිය පිටිම මන් දුන්නා ඔයා මේක දාගන්න කියලා. ඊට පස්සේ අරගෙන ගියා ගෙදර. අරගෙන ගිහලා ගෙදර ගියාම පුතාට දුන්නාම පුතා
මේකේ කෝඩ් නම්බර් ඔක්කොම ගහලා බලලා ප්‍රයිස් එක බැලුවම 110000යි. වහාම කෝල් එකක් දුන්නා කුමාර මහතෙර පොඩි වැරදීමක් වෙලා වෙන්න ඕනේ. මේ ඔරලෝසු මෙයාට දීලා තියෙන කියලා. මම මොකද වැරදීම? නෑ මෙච්චර එක සාමාන්‍ය දෙන්නේ නෑ. මම මෙච්චර එකක් තමයි දෙන්නේ. මං ගණන් බල්ල ඔයාට දුන්නේ නෑ. මට ඔයාගේ අතට හරියන එක මම දුන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තියාගන්න. ඒක දුන්නේ වාටයි. ආපහු ගියාල වෙන ඔරලෝසු කර මාරු කිරීමේ අවශ්‍යතාවයක් නෑ කියලා. නමුත් මගේ ක්‍රමයේ වේදේ. මොකද මට එතන ඒ දෙයක් නැහැ. අදටත් මම ඒක සන්තෝෂයට පත් වෙනවා. මගේ ළඟ රත්තරන් බඩු කිසිවක් නැහැ. ඒ සියල්ල දානේ පිණිස දීලායි දෙන්නේ. නැති කයටයි දුන්නේ. මෙන්න මේ තුලින් තමයි බෙදී ආයුත්තේ සැබෑ දානේ නැතුව සීලේ නැතුව භාවනා කිරීමේ ඵලෙයි කුමක්ද? මම ඔබට කියනවා මේ දාණයෙන් පටන් ගන්න. ඔබට අද ඇති කරගත යුතුයි කියලා මම අනිවාර්යයෙන්ම කියන දේ තමයි පාරිභෝගික චිත්තය ඔබ ළඟ තිබිය යුතුමයි. පරිභෝග කරන්න ඔබ පෙර කරපු කුසලයක් නිසා යම් යම් දේවල් සම්පත් ඔබට ලැබෙන්න පුළුවන්. පරිභෝග කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලාම අතපය දිගහැරලා ඒවා අවශ්‍යයට දෙන්න. ඔබට අවශ්‍ය ටික ඔබ පරිභෝග කරන්න. සමහර අයගේ තියෙනවා ධනයක් Tamanට වැඩකුත් ගන්න නැහැ. කවදාවත් ගන්න නැහැ. ඉඩ කඩන් මිල මුදල් තියෙනවා. යාන වාහනක් තියෙනවා. එකක් පදිනවා අනිත් එක තියෙනවා. ගෑරේජ් එකේ කලින් ගත්ත කාර් එක තියෙනවා. කාටවත් දෙන්න මේක මගේ පළවෙනි කාර් එක. දැන් මන් දුවන් Ferrari එක නැත්තම් මොනවා හරි Benz එක BMW එක හරි ඒක මං මහන්සියලා දුක් විඳලා දුක් විඳලා ගත්ත පරණ කාර් එක ඒක දෙන්නේ නැහැ මං හොද හොද පීපී තියාගෙන ඉන්නවා පරණ කාර් කබලක් ගන්න විදිහක් නැතුව දුක් විඳින කොයි තරම් පවුල් ඉන්නවද යමක් හම්බ කරගන්න පුළුවන් හයර් කරලා අපේ සැබෑ ස්වාමින් වහන්සේලා විසින බෞද්ධ සිද්ධාස්ථාන තියෙනවා ගමන් පහසු නැති දුෂ්කර පළාත්වල එතකොට පොඩ්ඩක් ඒක පිළිසකර කරලා අපේ හාමුදුරනේ මේක පන්සලේ වැඩට ගන්න හරි හොඳයි එහෙම දෙනවා නේද V8 ගන්න ඕනේ නැහැ නේද? ඒකත් තියෙනවා. මේ ටික කරනවාද කියලා බලන්න. ඒ වගේ දැක්ක තැන් වලට මම ඒ අතෙන්ට ඇහෙන්නේ නැති වෙන්න අනිත් අයට කියනවා. අහවලාගේ ධනය හොඳ උදාහරණයක් මම කියනවා. බල්ලගේ පස්ස පැත්තේ බැඳ මේ වදේ වගේ කියලා. පළක් තියෙනවාද කියනවා. ඌට වැඩකුත් නැහැ, වෙන උන්ට වැඩකුත් නැහැ. මේක තමයි උදාහරණය. ඉතින් එහෙම දේවල් තබා ගත යුත්තේ නැහැ. ඔබට පරිභෝග කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් පරිභෝග කරන්න පරිභෝගික සිත ඇති කරගන්න පරිභෝගික කුසලයේ මතයි ඒක ඇති වෙන්නේ. අද ඒක නැත්නම් පරිභෝගික කුසලයේ ඔබ ළඟා කරගන්න. මතු ආත්ම භවයේ නිවන් දැක්කේ නැත්නම් පළක් ගන්න. ඒ සඳහා කළ යුතු ක්‍රමයේ දේ තමයි කිව්වේ. පරිභෝගික කුසලයේ ඔබට රැස් වෙන්නේ මේ පරිභෝග කිරීමට සම්පත් දන් දීමෙන්. ඒක නිසා ඔබ තුල තියෙන ඔබ ළඟ තියෙන සියලු සම්පත් පරිභෝග කරන්න පරිභෝග කරන්න දෙන්න පරිභෝග නොකරන දේ වැඩක් නැහැ මුදල කීමක් තියනවා මුදල් සංසරණය වෙන්න ඉඩ දෙන්න කියලා මුදල ඔබේ නෙවෙයි වෙන කාගේ දසනානේ තියෙන්නේ ඔබේ නෙමෙයි සංසරණය වෙනවා කියන්නේ අතින් අතට යනවා මුදල සංසරණය නොවුනොත් කැරලි ගහනවා කියලා කීමක් ආර්ථික විද්‍යාවේ සඳහන් වෙනවා සල්ලි කැරලි ගහනවලු එකතන හිර කරගත්තොත් එකතන හිර කරගත්තොත් කැරලි ගහනවනේ අර හිර ගෙදර කැරලි ගහුවේ හිර වුණාද කැරලි ගැහුවා. ඒක ස්වභාවයක් මුදලටත් ඒකම තියෙනවා. ඒක නිසා දේපොළ වලටත් ඒකම තියෙනවා කැරලි ගහනවා. මේවා බෙදී යෑම සඳහායි බෙදා හැරීම සඳහායි ඔබට ලැබිලා තියෙන්නේ. ඔබ බෙදා හරින්න ආය. ඔබට වැඩිපුර දෙයක් ලැබෙන්නේ බෙදා හරින්නට මිසක් ළඟ තියා ගන්නට නෙවෙයි. පරිහරණය කරන්න, පරිහරණය කරන්න වෙනත් අයට දෙන්න. ඔබ මේක ඉගෙන ගත යුතුයි. මෙහි තියෙනවා භෞතික පැත්තක් සහ ආධ්‍යාත්මික පැත්තක් දෙකක්. මා ඔබට කිව්වේ භෞතික සිද්ධ වෙන දේ. ඔබ ඔබේ සම්පත් පරිභෝග කිරීමෙන් ඔබට ඒ ගැන තියෙන ඇල්ම අඩු වෙගෙන යනවා. මේ තමයි ආධ්‍යාත්මික පැත්ත. එතකොට අර වගේ අර මසුරු සිටානෝ වගේ ගොඩ ගහන්නේ නැහැ. ගන්න නැහැ. මෙහෙම පෙරලා බලලා ආයෙ නමලා තියෙනවා. දිරාපත් වෙන කම තියෙනවා. account එක බලලා පොත වහලා ආපහු වහනවා. කොට්ටයට තියෙනවා මෙට්ටි යටින් ගන්නවා හංගනවා ආයෙ බලනවා රෑට නැගිට්ටාම මතක් වෙනවා මට හරියට මතක නැහැ ඉලක්කම තිබිච්ච ගාන ගන්න පොත අරන් අනිත් අයට පේරෙන්නේ නැතින හොරේ ෆෝන් එක එලී කරනවා නැත්නම් පොඩි ටෝච් එකක් කරා මෙහෙම ඉලක්කම බලනවා හරි 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 ගන්න හරි ගන්න හරි ආයෙ යටින් කොට්ටයෙන් තියලා නිදා ගන්නවා සත පහක්වත් ගන්නේ නැහැ අන්තිමට මොකද දන්නවද වෙන්නේ මරණයටපත් වුනහම ඕ අවුස්සනකොට දරු මුණුපුරන්ට අහු වෙනවා නැත්නම් යාළු මිත්‍රන්ට අහු වෙන පොත පොතේ තියෙන අලෙ මුගේ පොතේ මෙච්චර තියෙනවා බැංකුවට ගිහින් කතා කරලා ඌටම පෙට්ටි අරන් දෙන එක විතරයි එකෙන් කෙරෙන්නේ ඊට වැඩිය හොඳ නැද්ද පරිභෝග කිරීම පරිභෝග කළ යුත්තේ කෙසේද ඔන්න තියෙනවා ආධ්‍යාත්මිකව දියුණුවට ඒ ලබා ගන්නා
යොදා ගන්න ක්‍රමය කෙසේද පරිභෝග කරන්න ඔබේ උමනා සඳහා සහ අන්‍යයන්ගේ උමනා සඳහා එතනදී ඔබට අන්න අර සැබෑ දානයක් දෙන්නට පුළුවන් සීල තුන උදෙසා නැති බැරි අය උදෙසා අවශ්‍යතාවයේ තියෙන තැනට අන්න දානේ පහුගිය කාලේ ඔබ දැක්කා අපි ආදිවාසීන්ගේ පුරේ අපි දවැන්ත ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා ඒකට කෝටි එකහමාරක විතර ධනයක් දැනට වැය වෙලා තියෙනවා තවත් කරමින් පවතින පොඩි පොඩි වැඩ එතනදී අපිට මුදල් නැහැ නමුත් තමා තුල තියෙන ධනය පාරිභෝග කිරීමේ සිතක් තියෙන පාරිභෝග කුසලයේ තිබිච්ච අපේ මහාචාර්යතුමා ඇමරිකාවේ ඉඳලා ඒ ධනය දුන්නා උඹලා පරිභෝග කරගනින්න මේකෙන් යමක් වෙනවා කියලා එතුමා මෙලොව එතුමාගේ දියුණුවත් ඇති කරගත්තා පරලෝ දියුණුවත් ඇති කරගත්තා මෙලොව බොහෝ දෙනා මේක දැකලා සන්තෝෂ වෙලා චිත්ත ප්‍රීතිය ඇති කරගත්තා ආදිවාසී අපේ ඥාතීන් පළක් ප්‍රයෝජනයක් ගත්තා ගන්නවා එතකොට බලන්න අන්න පාරිභෝගික සිත එතුමාගේ බැංකුව කෑ ගැහුවේ නැහැ සල්ලි වැඩි ගණන් කියලා එතුමාගේ සිත කිව්වේ නැහැ ඔය ටික තියාගනින් කියලා එතුමා කිව්වේ මට දේවල් කරන්න ඕන මිනිස්සු වෙනින් එතුමා ගොඩාක් මේ සමාජ සේවය කරන කෙනෙක් මුදල් හදලා අතින් නොඑක් ව්‍යාපෘති කරනවා ඒව ගැන මම කියන්න අවශ්‍ය නැහැ නමුත් එතුමා කරන්නේ එතුමා තුල තියෙන අර පාරිභෝගික චිත්තය බොහොම ඉහළින් තියෙනවා ක්‍රියාත්මක කරනවා ඒ මොකද එතුමා පාරිභෝගික කුසලය පෙර ආත්මවල කරලා තියෙන හොඳට දැනුත් කරන්නේ පාරිභෝගික කුසලෙමයි ලබනාත්ම ගැන නිර්වාණයට නොගියොත් බය වෙන දෙයක් නැහැ ඔබටත් පුළුවන් දෙහෙම බලන්න මැරෙනකොට මොන තරම් දේවල් ගොඩ ගහලාද මැරෙන්නේ කියලා එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ මෙන්න මේ தත්ත්වේ නැතුව ඔබට ලැබෙන්නේ ඔබ කරපු කුසලයට නම් ඒ පරිභෝග කරන්න. ඔබට පරිභෝග කිරීමට අතිරේක තියෙන අතිරික්තය ඔබ පරිභෝග කරන්න දෙන්න. පාරිභෝගික චිත්තය සහ පාරිභෝගික කුසලයයි මගේ අද දේශනයේ මා ඔබට කවා දක්වන්නේ මේ අදම ඇති කරගන්න. එතකොට මගේ දෙව්සු දේශයේ ඔබ සියලු දෙනාම පාරිභෝගික චිත්තයෙන් යුතු වුණ දවසට මගේ දෙව්සු දේශයේ පුරාම මේ සම්පත් බෙදීම ලස්සන සිද්ධ වෙයි. අදටත් එහෙමයි දෙව්සු දේශයේ අපේ අර යමක් කමක් කරන්නට පුළුවන් පිරිසක් ඉන්නවා ඒත් අපිට කතා කරලා කියනවා එහෙම දුක් විඳින අය නැති බැරි අය අපේ දෙවිසු දේශේ අපේ දෙවිසු පවුලේ කවුරු හරි ඉන්නෝ නම් අපිට දන්නන්න අවශ්‍යතාවය අපි ඒක සලසනවා කියලා ඒ අනුව අපි යම් යම් සම්බන්ධීකරණ කරලා නිවසක පිළිසකර කිරීමක් කරලා දුන්නා තව අවශ්‍ය දේවල් වලට අපි සම්බන්ධ කරලා දුන්නා ඒ පාරිභෝගික චිත්තයේ තියෙන කෙනත් ඒක පරිභෝග කරන්නට කුසල හිරස් කරගෙන ආපුවත් සම්බන්ධ කරලා ඒ වැඩ ටික කෙරුණා. අදටත් අපි අපේ දෙව්සුව දේශයේ නැතිබරි පවුල් රාශියකට යම් යම් උපකාර මාසිකවයි අපිට පුළු පුළුවන් හැටියට කරමින් පවතිනවා. ඉතින් අපි එහෙම සම්බන්ධ කරලා දෙනවා. මොකද එහෙම කෙනෙක් කතා කරාම ඉතින් අපි දන්නයි හොයලා බලලා අපි සම්බන්ධීකරණය කරලා දීලා දෙපැත්තටම යහපතක් වෙන්න සිද්ධ කරලා තියෙනවා. මේක තමයි දෙව්සුව පවුලේ ස්වභාවීයත්වය. ඔබ ගමක කෙනෙක් වෙන්න පුළුවන් දෙව්සුව කණ්ඩායමක කෙනෙක් වෙන්න පුළුවන් කණ්ඩායම කියන්නේ අර අපේ දුරස්තම හේදි එහෙම අද ලෝකේ පුරාම ලංකාවෙත් තැන් තැන්වල යම් ස්ථානවල එක ගෘහයකට ඒක රාශි වෙලා විහාරස්ථානයකට ඒක රාශි වෙලා දෙවන්ත තිරේක අපේ දුරස්තම හේ ප්‍රදර්ශනය කරමින් සම්බන්ධ වෙන පිරිසක් මගේ ධර්මයේ අනුව ගමන් කරන පිරිසක් ඉන්නවා විශාල පිරිසක් ඉන්නවා ගෲප්ස් හැදිලා අපි ඒවා වරින් වර විසිට් කරන්න කල්පනා කරලා තියෙනවා යන්න බලන්න එතකොට මෙන්න මේ පවුල් වශයෙන් ඔබට පුළුවන් ඒ නැතිබැරි පවුල් වලට උපකාර කරන්නට ඇයි හේතුව පාරිභෝගික චිත්තය ඔබ තුල වර්ධනය කර ගැනීම උදෙසා පාරිභෝගික කුසලයේ ඇති කර ගැනීම උදෙසා මෙහි ආධ්‍යාත්මික පැත්ත ඔන්න ඔය දාහනේ සකස් වෙනවා පාරිභෝගික චිත්තය ඇති කර ගැනීම උසස්ම තත්වයක් එතකොට අර අදිමානසික තත්ත්වය ඇති කර ගන්නට අවශ්‍ය අතිවාරමේ ප්‍රධානම කොටසක් ගැන මම මේ කල්පනා කරේ කතා කරන්නද මම මේ අත්විවරම ඉස්සලා දාන්නම් ඔබතුල ඊට පස්සේ අපිට පුළුවන් ක්‍රමක්‍රමයෙන් ඉහළට යන්න භාවනාවලුත් මම උගන්වනවා එකක් ඉවරලා අනිත් එක නෙමෙයි අපි යන් අත්විවරම හදන්නත් බඩමුට්ටු ගේනවා ලෑස්ති කරනවා අත්විවරම කපනවා ඒ ටික මත අපි ගොඩනැගිල්ල බඩමුට්ටුත් ලෑස්ති කරගෙන අපි ලස්සන ගෘහයක් සදාකාලිකව පවත්නා වූ ගෘහයක් සකස් කරමු ඒ නිර්වාණ ගෘහයයි කවදාවත් බිඳ වැටෙන්නේ නැති ගෘහය සකස් කරමු භාවනාවෙන් යන්න පුළුවන් කෙරවලම තැන එතනයි. ලෙඩසුව කරන එකවත් යමක් මවන එකවත් ප්‍රාතිහාර්ය පාන එකවත් නෙවෙයි. සැබෑ ප්‍රාතිහාර්ය ඔබ මෙතනින් අතුරුදහන් වෙලා සදාකාලික වූ සුවය ලබා ගැනීමයි. මේ ජීවිතය තුළදී ඔබ
ඔබෙන් ඉවත් වීමයි. එතකොට ඔබ ඒ සඳහා දැමිය යුතු අත්‍යවශ්‍යමේ ප්‍රධානම එක සේ සලකලයි අද මා ඔබට පාරිභෝගික චිත්තය නැත්නම් පාරිභෝගික කුසලයේ ගැන කතා කරේ. මේ ඇති කරගන්න. ප්‍රධාන වශයෙන් මීට පස්සේ ගොඩ ගහන්න යන්න එපා. ඔබ පරිභෝග කරන්න ඔබට ලැබෙනවා. ඔබ පරිභෝග කරන්න දෙන්න තව තවත් ලැබෙනවා. දෙන්න දෙන්න ඔබට ලැබෙනවා. ටැප් එකක්. වහලා තියෙනකන් එයින් වතුර එළියට යන්නේ නැහැ. එතෙන්ට වතුර එන්නේත් නැහැ. ටැප් එකට වතුර එනවද එතෙන්ට මේක ඇරියේ නැත්තම්? නැහැ. ඔබ ටැප් එක ඇරියොත් ටැප් එකෙන් වතුර ගලාගෙන යනවා සේම ටැප් එකට වතුර එනවා අලුත් වතුර එනවා පිරිසුදු වතුර එනවා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් වතුර ටැංකිය ඉවරයි කියලා. හැබැයි පුතා මාමේ කියන ටැප් එකේ ටැංකියේ වතුර සදාකාලිකයි ඉවර වීමක් නැහැ. ඒ ලැබීම විශ්ව පවත්න තාක් කල් හෙවත් සදාකාලිකවම ලැබෙනවමයි. ඔබ ඔබේ ටැප් එක අරින්නද? ඊට වැඩිය හොඳ වතුර ටැප් එකට අලුතෙන් එන විදිය අමතක කරන්න එපා. දෙන අය දන්නවා මේ රහස. දිගට හරහට දන් දෙන අය පරිභෝග කරන වෙන පිරිසක් ඉන්නවා. මගෙත් එක කතා කරනවා. ඒගොල්ලෝ දන්න සීක්‍රට් එකක් මේක. මොකද්ද? තියෙන ටික ඔක්කොම දීලා දැම්මා. මා දැන් හම්බෙනේව බලන්න එපා. දෙන කෙනා විතරයි මේ සීක්‍රට් එක දන්නේ. කොහෙන් හම්බුණාද කියලා දන්නේ නැහැ. දුන්නේ මගේ භාවිතා කරන්න බැරුව එකපාරක් දෙපාරක් ඇඳපු ඇඳුම් පාවහන් හෑන්ඩ් බෑග් වල කොච්චර තියෙනවද? මේවා අපි දුන්නා. හැබැයි විශ්වාස කරන්න බෑ. දැන් ලැබෙන තරම් අලුත්ම අලුත් ඇඳුම් එක එකනා තෑගි දෙනවා ගේන කොහෙන්ද කියලාත් හිතා ගන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ කියලා. ඒ තමයි ටැප් එකේ රහස. මේක තමයි මම අද ඔබට කියලා දෙන රහස. පාරිභෝගික සිත ඔබට තිබිය යුතුමයි. මේ සසරින් එතෙර වෙන්නට නම් බෑ. පාරිභෝගික චිත්තය ඇති කරගත්තේ නැත්නම් පාරිභෝගික කුසලය මේ කුසලතාවයෙන් ඔබ තුරන් වුණොත් නම් කවදාවත් ඔබට 이르දිමතෙක් වෙන්න බෑ. ඔබ කොයිතරම් භාවනා කරත් යමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මසුරු සිතානොත් අදිමානසික ශක්තිය තිබිච්ච කෙනෙක් වෙන්න ඕනේ. අදින්න පුබ්බකට අදිමානසික ශක්තිය තිබිලා තියෙන්න ඕනේ. ඔක්කොම රැස් කරගෙන අද විහාරස්ථානත් එමනේ පුදුම තරම් ගොඩ ගහගෙන ඉන්නවා චීවරේ ඉඳලා. මරුවන්සය ගැන කියවනේ අර වටේ උතන සිවුරු වල සිද්ධ වෙන දේ මං කියවා. ඒවා ගොඩ ගහලා තියෙන ශාලාවේ මම පැරලයිස් 110 දෙනෙක් ගෙනල්ලා සුවපත් කරලා පහුවදා උදේ කිරිපිඩු පූජාවට එහෙත් වතේ භාජන අරන් වටේට ඇරියා. රහසිගතයි. පුජ්‍යලිකයි රහසිගතයි කරේ. සෙනගේකු දෙන හන්ද කිව්වේ නැහැ. YouTube එකෙත් අපි දැම්මේ නැහැ. වීඩියෝ කරා. ඈත අතීතේ නම් පින්තූර දැම්මා. එතනදී මා දුරුදේ තමයි මට දීපු ශාලාවේ තමයි ඔන්න ඔය ඔබ කප්රුක නැමැති වැරදි වචනේ භාවිතා කරලා රුවන්වැලිසෑය වටේ ඔතන චීවර වලට සිද්ධ වෙන දේ කන්දක් තිබ්බා. කන්දුඩ බල්ලෝ ලගිනවා. ඔකේ නිදි නොන එකයි නිදිමත් වෙච්ච දත් නිදාගත්තර එළි වෙනකන්. දානේ කොයිතරම් ලැබෙනවද සමහර විහාරස්ථාන වල? සමහර විහාරස්ථාන වලට එදා වේල එක වේලක් දවසර වළඳන්න දෙයක් නැහැ. විහාරස්ථාන වලින් සංඝ සමාජයෙන් අද මේක බලාපොරොත්තු වෙන්න බෑ. බෙදා හැරීමක් ඇත්තෙම නැහැ. කලාතුරකින් ස්වාමීන් වහන්සේ ළමක් තමයි ඒ වනේ මේ පන්සලට වැඩි අපි ගිහිල්ලා බෙදලා දෙමු කියලා කරන්නේ. කලාතුරකින් ස්වාමීන් වහන්සේ ළමක් අනිසියල්ලන්ටම කොච්චර ලැබුණත් මදි. ඒ ලබාගෙන මුදස තමයි නොඑක් නොඑක් පින්කම් පවත්වන්නේ. ගොඩ නැගිලා කිදි කරන්නේ. කවදාවත් නිමන වෙන ඉදිකිරීම පද්ධතියක් අද විහාරස්ථානවල තියෙන්නේ. ඒවට ලැබෙන මුදල් තව තව ගොඩ ගහ ගන්න, යාන වාහන ගන්න, තමන්ගේ තව තව වෙනත් වෙනත් අනියම් දේවල් සඳහා වියදම් කරන්න. ඕක තමයි අත ස්වභාවය. ඒක නිසා අපිට එතනින් අද ආදර්ශයක් ගන්න බෑ. ඒක නිසා මම ඔබට කියන්නම් ආදර්ශය දෙන්නම් කටිනුත් කියන්නම් මගෙත් එක්කෙන පිරිසට අපේ උත්තරීතර ගුරුතුමාණන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව යන පිරිසක් අපිට ආගමක් නැහැ. දර්ශනයකුත් නැහැ. දර්ශනයේ වාදයට විරුද්ධයි නිතරම. දර්ශනවාදය කියලා කියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙන දර්ශනයක් නෙවෙයි තියෙන්නේ සද්ධාමක් තියෙන එක ස්ථීර සාරයි. දර්ශනය කියන්නේ වරින් වර වෙනස් වෙන දෙයක්. දර්ශනවාදී තර්කයට විරුද්ධයි. හැමතිස්සෙම තර්ක කරනවා. උතුම් වූ බුදුදහම තර්කයට විරුද්ධ නැහැ. තර්ක නැහැ විතර්කයි. ආයතන දර්ශනයක් නැහැ. ඒකත් වරද්ද ගන්න එපා. අපි ඉන්නේ සද්ධාමෙහිවත් දහම මත. ඒක තමයි බුදුන් වහන්සේ පෙන්නපු දේ. ඒක සද්ධාම. බුදුන් වහන්සේ පෙන්නපු දේ තමයි බුදුදහම. තව බුදු කෙනෙක් කියලා පෙන්නන්නේ තෝ සද්ධාමමයි. ඒක විශ්වයේ පවතින සද්ධාමමයි. මා ඔබට කියලා දෙන්නෙත් ඒ සද්ධාමමයි. උන්වහන්සේ දේශනා කරපු දෙයමයි. ඒක නිසා ඒ දහම අපි ළඟ තියෙනවා. ඒ දහම අපි පුළුවන් හැටියට ඔබට දෙනවා. ඒ දහම මතයන් පන්සල් ගැන කනගාටුයි.
ස්වාමීන් වහන්සේලා ගැන කනගාටුයි. එච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා එතනින් එහා කියන්නේ නැහැ. මම දකිනවා ස්වාමීන් වහන්සේලා එක් නමක් දෙනමක් බොහොම ගෞරවණීය විදිහට සැබෑ බුදුදහම දේශනා කරනවා. උන්වහන්සේලාට දිගට හරහාට පහර ගහනවත් මම කනගාටුවෙන් බලාගෙන හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා ගැන ඇත්තටම මට කනගාටුයි. නමුත් අපි ධර්ම සංවේගය පහල කරගන්න ඇත්තෝ එතනින් එහාට දෙයක් නැහැ. මම දැක්ක ඉරිඩි හඬක් මට තියෙනවා වගේ මට දැනුණා. ඒ නිසා මම කියනවා අර ස්වාමීන් වහන්සේලාට රූපවාහිනී කිඩක් නැහැ. ගුවන් ඉදිරි කිඩක් නැහැ. මම කවදාවත් දැකලා නැහැ උන්වහන්සේලාගේ දේශනා. යනවද දන්නේ නැහැ. මම දැකලා නැහැ. දැන් නම් මම බලන්නේ නැහැ ටීවී. නමුත් හඬ මතු වෙනවා දැක්කේ නැහැ. එය අපේ අවාසනාවයි. උන්වහන්සේලාට මම කිව්වනේ මගේ ගෞරවය හිමි වෙනවා කියලා. නමුත් මේ එක් නමක් දෙනමක් ඉඳලා කුමක් කරන්නද? බහුතරය කරන දේවල් කියන්නේ කිව්වොත් අපි විවේචනය කරා කියනවනේ. බුදුරජාණන් වහන්සේගේ දරුවෝ විදිහට පියාගේ දේපලවලට කවුරු හරි වින කරනවා නම් එහිදී ඕන දරුවෙක් නැගී හිටිනවා. ඒ නිසා මම ඔබට කියන්නේ අපි අපේ ඒ උත්තරීතර පියාණන්ගේ අපි දන්නා දේ කියලා දෙන්නම්. ඒ අනුව කටයුතු කරන්න ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙන් ඔබ බුද්ධිමත් කෙනෙක් අපේ දෙවිසුව පවුලේ ඔබ. ඒ නිසා ඔබ මෙතෙන්ට එක දාගෙන අපේ ගුරුතුමා කියන දේ හරි මේක නිවැරදි කියලා හිතනවා නම් ඔබේ යනු කටයුතු කරන්න. මේක තමයි අත්තිවාරමේ පහළම තියෙන ගඩොල් පේලිය. අද ඒක ඔබ ලස්සනට අතුර ගත්තා. ඒ අනුව ඔබ බලන්න ඔබට කොයි තරම් සහනයක් ලැබෙනවද කියලා. එකක් තමයි දැන් ඔබ හොඳට පරිභෝග කරන කෙනෙක්. දෙවන්න පරිභෝග කරන්නට බැරි දේවල් පරිභෝග කර හැකි අවශ්‍ය කෙනෙකුට දීලා ඒ දිහා බලලා සතුටටපත් වෙන කෙනෙක්. සන්තුට්ටි පරමන් ධනං. ඒ ධනයෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක් ඔබ. දැන් ඔබ ධනවතෙක්. කුමක්ද? සන්තුට්ටියෙන්. මෙන්න මේ සන්තුට්ටි නැමැති ධනය මතයි අපේ අන්නර ආධ්‍යාත්මික ලෝකය, ආධ්‍යාත්මික සිත ඇති කරගන්න කියලා මම ඔබට මතක් කරනවා. ඊළඟ වැඩසටහනත් මේ වගේම ඉතා වැදගත්. වැස්සේ සද්දේ ඔබට ඇහෙනවා ඇති. වැස්සේ ගමන් අපි වැඩසටහන නවත්වන්නවා. තාම සද්දේ හොඳයි. අද දවසට මේක ඇති. මේ ගැන කල්පනා කළ ක්‍රියාත්මක වෙන්න කියලා මම ඔබට මතක් කරනවා ඉතාම ආදරෙන්. එතෙක් ඔබ සියලුම දෙනාට වෙනද වගේ මම ආශිර්වාද කරන මගේ පවුලේ ඥාතිනි, මගේ දෙවිසු දේශයේ වැසියනි, ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. දේ පිහිටයි. බුද්ධ දිවාකර නමාමි සුමధుර ධම්ම දිවාකර නමාමි ශ්‍රාවක සංඝ දිවාකර නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර